ගෝඨාභයට එක් කරන්න බැරි වුණා. කරේ නැහැ නෙමෙයි මිකන් කරන්න බෑ. ලංකාවේ මින් ඉස්සරහට කිසිම ආණ්ඩුවක් සිරිසේනට වඩා උඩ මට්ටමක පවතින්නේ නැහැ. මමත් එක්ක මොකද උඹේ තියෙන ඇරියස් එක මොකද්ද? වලිය මොකද්ද? දැන් මේක ඇතුලේ තමාරුවෙන් හරි හදා ගන්න හදනවා වලලනවාද පුච්චනවාද වගේ වලිය. මම හිතේ මුලින්ම බ්ලූ පත්‍ර කියලා කියන්නේ නිල් පාට හින්දා කියලා. මගේ ලිංගයෙන්දී මගේ ඉෂ්ටේ මගේ නෙමෙයි. ගීතානියකට වෙන වෙන පාර්ට්නර්ස්ලා සෙට් වෙනවා. ඒකොල්ලෝ සෙක්ස් කරනවා. බඩු නැහැ නේ කියන්නේ. තාත්තලා ඒ දවස්වල වලි දාලා පුච්චලා නිකන්. ඒතකොට සෙක්ස් ආර්ට් එකක් කිරීම කියන එක මම හිතන්නේ ඉන්ටර්නෙට් එකෙන් කරන්න පුළුවන් කියලා ওই විදිහට. තනිකරම අපිට මේ සෙක්ෂුවල් ඇපිටයිට් එකට විතරයි වෙලාවේ ධාතු පහ කරගන්න විතරයි. බයිමයි කරමින් ඉන්නේ සෙක්ස්. චින්තාසේව කියනකොට ජිජක් හොඳයි. චින්තාස නැතිව කියනකොට ජිජක් නරකයි. මං අවස්ථාවාදී තමයි. ජින්කි ජිකිස් එකක් නෙමෙයි. කලාව වෙන කොමත්ද කියලා අපි කියන්න අපි මොකුද? මම කොයි වෙලෙත් මත් වෙලා ඉන්නේ. කේටියුබ් ඔබ මේ නරඹමින් ඉන්නේ කේටියුබ් YouTube නාලිකාව. ඉතින් කේටියුබ් බලනකොට ඔබට පුළුවන් subscribe කරන්න නිකම් නිකම් බලලා යන්නේ නැතුව subscribe කරන්න subscribe button එක තියෙනවා ඒක click කරලා එතකොට අපිත් එක්ක ටිකක් වැඩියෙන් සම්බන්ධ වෙන්න පුළුවන් ඒක ඔබටත් අපටත් වාසියක් වේ. කොහොම වුණත් අද අපි මේ වැඩසටහන නම් කරලා තියෙන්නේ කැටිපේ මචං කියලා. කැටිපේට මචං කියන්න පුළුවන් මචංවරු තමයි මේ වැඩසටහනට ගෙන්නන්නේ. ඉතින් මං කල්පනා කරා ඇත්තටම බොක්කෙන් මචං කියන්න පුළුවන් එකෙක්ව ගෙන්නන්න. ඉතින් මේ මේකේ ඔන්නම උඹ බං මචං එකෙක් අරු මූ අරවම කියවෙන්න පුළුවන්. සාමාන්‍ය ඔබ ඔබට හුරු පුරුදු මේ 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 වාක්කෝෂය නැති වෙන්න පුළුවන්. ඒකට ඒක ඉවසන්න ඒක ඉවසන ගමන් මං හඳුන්වා දෙන්න කැමතියි චින්තා චින්තන ධර්මදාස. හිරවිල්ලක් තිබුණානේ දැන් ඔය අපි කොරෝනාත් එක්ක ගෙවල් වලට වෙලා නැහැ මේකෙන් ලොකු බ්‍රේක් එකක් එයි කියලා අපේ ලයිෆ් වලට අපේ ජීවිතේ අරන් යන විදිහට ඉස්සරහට රයිට් මම පළවෙනි ප්‍රශ්නෙට එන්න උඹ කවුද මම චින්තනම තමයි චින්තන කිව්වහම මම කියන්නේ සිතුවිලි නේ මචං චින්තන කියන්නේ සිතුවිලි පුළුවන් තරම් මම බලනවා ෆ්‍රේම් එකකට නොදා එක්ක ෆ්‍රේම් එක මාරු කරමින් ඒ අදහස් ටික අරගෙන යන්න මේ මම නිදහසේ ජීවත් වෙන්න කැමති අදහස් ගොඩක්. දැන් ඔබ දැන් මේ Facebook එකේ එහෙමත් නැත්නම් මේ වෙන අවකාශවල දේශපාලන අවකාශවල මේ ලිබරල් වාදියෙක් කියලා හඳුන්වනවා ලිබ්බෙක් කියනවා. දැන් කණා හැම කියන්නේ ටින්කරින් ධර්ම කියලා නේ ඔබ. ඌවත් ගෙන්නන්න ඕනේ උත් මචං කෙනෙක් නේ. මේ උත් මේක බලයි අනිවාර්යෙන් ඌ බලනවා දැන් ඔබ ආවා කියලා. බලලා කැත කමෙන්ට් එකක් දාලා එන්න. ඔබ ලිබරල් වාදියෙක්ද? උඹට එහෙම මම ඔය ඉසම්ස් කියන ඒවා ඒ කියන්නේ වාද කියන ඒවා මම කොහෙත්ම මේ මේ පාවිච්චි කරන්න වෙන නිකන් තර්ක කරනකොට එහෙම පාවිච්චි කරනව ඇරෙන්නේ ඒවා මාව ඩිෆයින් කරනවා කියලා මම හිතන්නේ නැහැ. ලිබරල් වාදය කියලා එකක් තියෙනවා. ඒක මම කැමති ගොඩක් දේවල් තියෙනවා. හැබැයි මට ගොඩක් දේවල් තව මිශ්‍ර වෙච්ච එක එක දේවල් තියෙනවා. මම කියන්නේ එක තනි වාදියෙක් නෙමෙයි මොකකටවත්. මම අවස්ථාවාදියෙක් මම හිතන්නේ. ඒ කියන්නේ අවස්ථාව අනුව තමයි මගේ හැඩය තීරණය වෙන්නේ. අවස්ථාවාදී. ඔයක නරක විදිහට නේ භාවිතා කරන්න හැබැයි මම හිතන්නේ ඒක හොඳ දෙයක්. අවස්ථාව අනුව වැඩ කරන මිනිහේ. ඒ කියන්නේ අවස්ථාව අනුව තමන්ගේ තමන්ට මේ වෙලාවට දාන්න තියෙන ඉන්පුට් එක මොකද්ද මේක කොයි විදිහටද බලන්න ඕන කියන එක ඩිෆයින් වෙනවා. හැබැයි උඹ දැන් උඹවම අර්ථකථනය කරගත්තේ නැති වුණාට උඹ වාමාංශිකයෝ සමාජවාදීන් වම එහෙම කියලා උඹ අර්ථකථනය කරනවානේ කරලා උඹ ගහනවා. අනිවා. ළඟදී මේ මම දැකර Facebook එකේ ජේමිස් බණ්ඩගෙන දැන් චින්තට ඕන වෙලාවට ජිජක් හොඳයි. චින්තාසේව කියනකොට ජිජක් හොඳයි. චින්තාස නැතිව කියනකොට ජිජක් නරකයි. ඒ ජිජක් වරගෙන වමට ගහනවා. එහෙමනේ. ඉස්සලා අරපැතර දා. ඉතින් ඒක උඹ ඒකත් උඹගේ අවස්ථාවාදේද? ඒ කියන්නේ මෙහෙමයි සමහර අය උන් දැන් මං හිතන්නේ දැන් අපේ කන්න හැම කැමති වාමාංශිකයෙක් හරි මාක්ස්වාදියෙක් කියලා හරි ආව හඳුන්වනවා. ඒ කියන්නේ ඇත්තටම මම පිළිගන්නා වූ වාදයක් තියෙනවනේ. තව සමහර කට්ටිය ඉන්න පුළුවන් තව මොකක් හරි වාදීන් කියලා හඳුන්වනවා. ලංකාවේ මං හිතන්නේ මිනිස්සු තමන් හඳුන්වන්න කැමති නැති වාදයන් දෙකක් තියෙනවා. එකක් තමයි ඔය
धनवादीन की कौर कमी तम धनवादी के लिए बारगा अंतिम धनवादी अपनी हर मंगिता दम्मिक पेर कीने मम कैपिटलिस्ट के अनेक अवस्थावादीन की कौर कमी तम अवस्थावादीन के लिए बारगा मं कमती है दिख बारगा मिनसु बारगा नकमती दाने मंगिता माँ वेड़ी डिफाइन करना पूर्वां प्रोफाइल के मतलब मतवी मगन के धन तुम मतलब मम कोई वेले मतल सतोष मुखा मे मतवी मेकिन एक मंगिता दंग खाले हेमदा मुगन तीन मतवी मैट मतवी मैट के स्कूल हर अब बी लाहून हेम සෑහෙන පරිප්පුවක් ගන්න වෙනවා ගෙවල් වලට අපේ ගෙවල් හැදිලා තියෙන එකක්වත් ඒ කියන්නේ પરම්පරාව එකක්වත් කටේ තියලා නැහැ වගේ සම්ප්‍රදායක් එහෙමනේ කියන්න ආස එහෙම තමයි ඉතින් හොරෙන් අනිත් එක මට මාර එක්ස්පීරියන්ස් එකක් තියෙනවා අර මගුල් ගෙවල් වලට එහෙම ගියන් පස්සේ හොරෙන් ඇවිල්ලා අඬ ගහලා නිකන් මිනිහෙක් මරන්න යනවා වගේ තමයි මේ අරක්කු ෂොට් එකක් දාන්න අඬ ගාගෙන යන්නේ ඉතින් එහෙම සංස්කෘතියක ඇවිල්ලා මට මත්වීම වැටුණාම මම අරක්කු ටිකක් බිව්වහම මම කංශා ටිකක් බිව්වහම මම දැනගත්තා යකෝ මම මෙච්චර කාල දැනගෙන හිටපු ලෝකෙ සම්පූර්ණ බොරුවක් මේක ඊට වඩා ආස්වාදජනක ලෝකයකට මේක ඊට වඩා මිනිසු ගැන විවෘතව බාර ගන්න ලෝකයකට නැත්තම් අපි දිහා ආපහු හැරිලා බලන ලෝකයකට මාර වෙන වෙන පර්ස්පෙක්ටිව්ස් වලට අපිට අරන් අප්පු අරන් යනවා කියලා. ඉතින් මං හිතුවා ඒක තමයි මගේ ජීවිතේ මං හොයාගත්ත මම විතරක් නෙමෙයි මිනිස්සු ඒගොල්ලන්ගේ මං හිතන්නේ ශිෂ්ටාචාරය හොයාගත්ත වැදගත්ම දේ මත්වීම. ඒ මත්වීම කියන එක අර එක්කෙනෙක් එකට කමෙන්ට් එකක් දාලා තිබ්බා ඔය කියපු ස්ටේටස් එකට මත්වීම ආර්ට් එකක් විදිහට කරනකම් මත්වීම ලස්සනයි. මත්වීම ආගමක් විදියට කරන්න ගියොත් මත්වීම කැත වෙනවා. මම හිතන්නේ ඒකම තමයි. දැන් ඔබ කංශා ගැන කතා කරපු හින්දා දැන් මේ දවස්වල රාජ්‍ය මට්ටමින් කංශා නීතිගත කිරීමේ යම් යම් සංවාද යනවා විවිධ පුද්ගලයන් පාර්ලිමේන්තුවේ පවා මම දැක්ක කියලා තියෙනවා. දැන් එක පැත්තක එනවා නේද තර්කයක් චින්තයද? ඒ කියන්නේ දැන් මේ තහනම නීතිගත වුණාට පස්සේ ඒකේ සොමිය නැතු වෙනවා කියලා. ඔබ මොකද කියන්නේ හිතන්නේ? මම ඒක පිළිගන්නේ නැහැ මචං. ඒ කියන්නේ මේ ගොඩක් අය කියනවා සෙක්ස් ගැනත් එහෙම කියනවනේ. ඒ කියන්නේ මේක ඕපන් කරන්න නරකයි. එතකොට සෙක්ස් වල ආතල් එක නැති වෙනවා. එතකොට ඒකෙදි අපි ඒක තමන්ගේ ෆන් එක ගැන පුද්ගලික දෙයක් වෙන්න පුළුවන්. ඒකට කංශා ටිකක් තියාගත්තා කියලා හිරේ යන කොල්ලේ. එතකොට ඌට අප ගවා ගන්න බැරුව ඌට ඒක ඇතුලේ ඉන්න උනහම ඌගේ ජීවිතයට වෙන කලබැගෑනිය. ඒ කියන්නේ ඒක ආතල් එකක සීමාවේ නෙමෙයි තියෙන්නේ. ඊට පස්සේ කංශා ටිකක් හින්දා තව මොන දේවල් වලට මිනිසුන් ඒ කියන්නේ ගිහිල්ලා කංශා ටිකක් ගන්න යන්න වෙන්න පුළුවන් එන අනතුරුදායක තැන් වලට. ගේම් පස්සේ එතනදී මොනහරි ඩැමේජ් එකකට නැත්තම් අනුතුරකට මූණ දෙන්න පුළුවන් මිනිහ. මේ විදිහට ඒ කංශයක හැදිලා තියෙන සංස්කෘතියේ හින්දා මිනිසුන්ට මේ ඇති වෙන පීඩනේ එහෙම අහිංසක එකක් නෙමෙයි. ඒක නිකන් ආතල් එක චූන් එක සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. සෙක්ස් උත් එහෙමයි. සෙක්ස් ගැන විවෘත වෙන්න එපා විවෘත වෙන්න එපා කියන එක ඇතුලේ ඒ සිද්ධ වෙන දූෂණ අපචාර ඊට ඒකම සෙක්ස් හින්දා කාඩ් වෙලා නැත්තම් ලේබල් වෙදලා ගෑනුන්ට ගෑනුන්ගේ ජීවිතවලට වෙන හානිය. ඒවා අපිට එහෙම සරලව අපේ චූන් එකකට විතරක් ලඟු කරන්න බෑ. ඒක නිසා තමයි මේක විවෘත වෙන්න ඕන නැත්නම් විවෘත වෙන්න ඕන මේ අපේ ගන්න තියෙන ආතල් එක වෙනුවෙන් නෙමෙයි අපිට පුළුවන් ඕනනම් ගෙදර වයිෆ්ට කියන මං කංශ බොනකොට පොඩක් තග දානවා මං ආසයි ඒක හොරෙන් කරා එහෙම හදා ගන්න පුළුවන් ඒක සමාජයක් ඒ පෞද්ගලික චූන් එකක් සොමිය ඕ ඒක රටකට ඇප්ලයි කරන්න ගියන් පස්සේ මම හිතන්නේ ඒක වෙන ඩැමේජ් එක ලොකුයි කියලා දැන් මේ සෙක්ස් ගැන කතා කරා උඹ දැන් ශෘංගාර සාහිත්‍ය ඉරොටික සාහිත්‍ය කියලා අපි මෑත කාලේ නමක් හදාගෙන වැඩේ ඉස්සරහට යනවා උඹ මුලින්ම කියපු ශෘංගාර සාහිත්‍ය හෝ සාහිත්‍ය ශෘංගාර කලාපයක් තියෙනවද මතක් කරන්න පුළුවන්ද? ඔව් මම මුලින්ම කියුවේ මම හිතන්නේ අර මේ ඉස්සර ආවා මේ නිල් පාට නැත්නම් එක තනි පාටින් print වෙන පත්‍ර ගීතානියක් ආගේ වික්‍රම. ඒ මම ගීතානියගේ වික්‍රම මට තාම මතකයි කතාව. කොටස් වශයෙන් එනවා නිල් පාට පත්‍රය. ඉතින් මම හිතේ මුලින්ම බ්ලූ පත්‍ර කියලා කියන්නේ නිල් පාට හින්දා කියලා. මොකද ගීතානියක් ආගේ කතාව කියන්න පුළුවන්ද? ප්‍රසිද්ධ කියන්න පුළුවන්. නෑ නෑ කතා හොඳ කතන්දර. ඒ කියන්නේ මේ ගීතානියක් අකගේ ලෙක්කේ බෝඩිමක ඉන්නවා. ඒ බෝඩිමේ ගෑනු ළමයි අවිල්ල නවතිනවා. එතකොට ගීතානියක්කට වෙන වෙන පාර්ට්නර්ස්ලා සෙට් වෙනවා. ඒගොල්ලෝ සෙක්ස් කරනවා. ඒ ගෑනු ළමයි සම්බන්ධ වෙනවා. මොම කතාව යනවා නිකන් මෙගා වැල එකක් වගේ යනවා. ඉතින් ඒක හොරෙන් දෙන එක අරකින් හොරෙන් හංගගෙන කියවීමේ ත්‍රිල් එකකින් තමයි ඔබ කියවන්න ගත්තා. කියවුවාම හැබැයි අර හොරෙන් හොරෙන් කියවීමයි අර කතාවේ තිබිච්ච අපේ ඇත්තටම ඉතින් කල්චර් එකේ නිකන් හංගපු කලාපයන්නේ මේවා නිකන් අපේ ඇඟේ නොවන ඒවා මගේ ලිංගේන්ද්‍රි මගේ හිස්නේ මගේ නෙමෙයි ඒක ගැන කතා කරන්න බෑ ඒක විශේෂයෙන්ම ගෑණියෙකුට බලපානවා ගෑනු බහුතරයක් ඒ කියන්නේ තමන්ගේ යෝනිය තමන්ගේ කියලා බාරගන්නේ ඒක පුළුවන් තරම් වහලා හංගලා තියාගන්න හදන්නේ ඉතින් මේ මෙන්න මේ අපේ රහස්‍ය කලාපයන් ගැන මෙහෙම කතා වෙන එකේ අපිට සාහිත්‍යයට වඩා දෙයක් ඒක මං හිතන්නේ ඇත්තටම අපේ මේ
සංස්කෘතික පුපුරායාමක් නැත්තම් අපි අපි හිතාගන්න ඇති තහනමක තහනම් කලාපයකට අපි ඇතුල් වීමක් අපේ නිදහස හොයාගෙන යාමක් මේ වගේ ගොඩාක් දේවල් අපේ හැඟ හැංගිච්ච ආශාවන් නාපහුව කතා කිරීමක් මෙහෙම පොඩි තෙරපියුටික් පැත්තකට යනවා කියලා. ඉතින් මං එදා ඉඳන් මා රසිකේ කොයි මකුණා කොහොම ලංකාවේ හොයාගන්න පුළුවන් ඇච්ච පත්‍ර හොයාගෙන මම සමහර පත්‍ර ඔය සොඳුර සීදේ වගේවා බැඳලා මිටි බැඳලා අරන් තියාගෙන තියාගෙන හිටියා. මොකද මම හිතුවා මේ මට කවදා හරි මේව ඕන වෙනවා. තාම තියනවද බඩු ටික? බඩු නැහැ නේ. ඒ කියන්නේ තාත්තලා ඒ දවස්වල වලි දාලා පුච්චලා නිකන් මාර කල බැග ඇනි වුණා මේ වල් පත්‍ර ඇඳන් යට තියන් ඉඳලා. ඒවා ඒ අර රෝහණ ඒ සොඳුර පත්‍රයේම රෝහණ කුමාර ලියපු ලිවිල්ලට මම සෑහෙන කැමති තැන් තියෙනවා. නෑ කාමිනීගේ කතාව ගැලයක් එහෙම ගියා. ඒකේ මේ ඒව ඇත්තටම ඒ මට හිතා ගන්න බෑ ඇයි ඒ මිනිස්සු ඒව යකෝ මමයි ලිව්වේ කියලා අභිමානවත් පෙනී හිටියේ නැත්තේ කියලා. මොකද ඒව ඒ තරම් මරු. ඒව මං හිතන්නේ නෑ බාල කෘති කියලා. ඒක තමයි. හැබැයි මේ මේ කාලේ එහෙමත් නෑ නේද? ඒ කියන්නේ මේ එහෙම පත්තරත් නැහැ. පත්තර කලාව පිටින්ම එක්තරා ආකාරයක අර්බුදයකට ගිහිල්ලා අපිට මේ යුගයේ තරුණ තරුණියන්ට හැබැයි අනිත් පැත්තෙන් අන්තර්ජාලය තියෙනවා. අන්තර්ජාලය තියෙනවා. විවිධ පෝන් සයිට්ස් තියෙනවා. නමුත් කියවන්නත් අපි දන්නවා. දැන් ඔය ලිටොරිටික වගේ එකක් ගත්තොත් එහෙම කියවගෙන යන්න පුළුවන් මේ ඉරොටික් කතා එවැනි. ඒක වැඩේ තියෙන්නේ මේ එකක් තමයි මම මට පේන මගේ මං අත ගහන කලාවේ මට හිතෙනවා මේ අපි සෙක්ස් සෙක්සුවලටම ඌන්නණය කරගත්තා කියලා. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ අපිට තියෙන එක එක්කෙනාගේ ක්ලිප් නිදහස් වෙච්ච රෝ ක්ලිප්ස් ඒවා අමුයි. ඒවා ඇතුලේ මං කියන්නේ නැහැ මේ ආට් එකක් ගැන හිතලා කරපු නිර්මාණ නෙමෙයි අපි බලන්නේ. ඒතකොට මේ රෝ එක අපි බලන්නේ තනිකරම අපිට මේ සෙක්සුවල් ඇපිටයිට් එකට විතරයි. ඒ වෙලාවේ ධාතු පහ කරගන්න විතරයි. හැබැයි ඒක මේ අපි සෙක්ස් සෙක්ස් විදිහට මේ අමු අර්ථයෙන් මේක නිකන් ওই ධාතු පහ කිරීමක් නැත්තම් ඒ වෙලාවට ඕන කරන පොඩි විමුක්තියක් වගේ එකකට නම් අපි කරන්නේ නිදහසක් වගේ එකකට නම් ඒක අපි මේ සත්තුන්ගෙන් පොඩ්ඩක් වෙනස් වෙනවා අඩුයි. මං කියන්නේ සෙක්ස් ආර්ට් එකක් වෙන එක, කියන්නේ සෙක්ස් කරන එක කලාවක් කරගන්න එක වෙන සබ්ජෙක්ට් එකක්. ඒක තමයි මම මහන්සි වෙන දේ. ඒ කියන්නේ ඒක කරන්නේ අර ලංකාවේ සාහිත්‍ය කරනවා වගේ මේ හංගල අරක ගැන කතා නොකර ඉඳපම් මේක ගැන කතා නොකර ඉඳපම් වගේ වටේ ඵලයන් මොඩල් එකෙන් නෙමෙයි මම කරන්නේ. මම ඒක ගැන කතා කරනවා. හැබැයි මට මං උත්සාහ කරනවා ඒක ඊට වඩා විඳීමක් ආස්වාදයක් මානසික ගමනක් නැත්තම් අපේ ජීවිතේ ගත කරන සංස්කෘතියත් එක්ක බැඳිච්ච ගැට ගැහිල්ලක් මෙන්න මේ විදිහ කලාපයකට ගේ. ඒතකොට සෙක්ස් ආර්ට් එකක් කිරීම කියන එක මම හිතන්නේ නැහැ ඉන්ටර්නෙට් එකෙන් කරන්න පුළුවන් කියලා ওই විදිහට. ඔයත් බලන ෆෝන් සයිට් කොච්චර ආවත් එකෙන් විවෘත බවක් එයි. මිනිසුන් විවෘත වෙන්නේ නැහැ. මොකද ෆෝන් බලන හැමෝම ඒකත් හොරෙන් කරන්න බලන්නේ. ෆෝන් බලනවා කියලා කියන්නේ. එකෙන් වෙච්ච හොඳම දේ අර සමහර අය තමන් ජීවත් වෙන ගමම තමන් කරන සෙක්ස් වීඩියෝ කරලා ඒක පොඩ්ඩක් සයිට් එකකට දාලා මේ ආදායම් මාර්ග උපය ගන්න පුළුවන් නිර්මාණශීලී බවක් පළ කරන්න ගත්තා ලංකාවෙත්. හිටපු ප්‍රවණතාවයක් ආපු එනේ. ඒ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ ඇරුණාම මේ සෙක්ස් එහෙම මේ ඉහළ තැනකට ගියේ නැහැ ඒකේ. තවම. මොකද ඒක වෙන්න නම් ඒක කතිකාවට එන්න ඕන. ඒක වෙන්න නම් ඒක අනිත් ආට් එක අපේ ජීවිතේ එක්ක කල්චර් එකත් එක්ක ආගමත් එක්ක විශේෂයෙන් මෙන්න මේ සංවාදය පටන් ගත්තයින් පස්සේ තමයි සෙක්ස් විවෘත වෙනවා කියලා අපි කියන්නේ. හරි. දැන් උඹ උඹගේ පොත් වලින් කරන දෙයක් ගැන කතා කරන්නේ මම දැන් මේ කෙලින් කියන්නේ මචං උඹගේ පොත් මට ඉරෝතිකාර්ථෙන් ආතල් මදි. හැබැයි මට සෙක්ස් වලට වැඩිය ඒකේ ලයිෆ් පේනවා. ලයිෆ් පැත්තේ මට නිකන් හිටපු ගමන් අර මුනිවර ගතියක් එහෙමත් නැත්නම් මේ සංසාරය සම්බන්ධ මොනවාද මන් දන්නේ ගැඹුරු දේවල් ටික උඹේ පොත් වලින් පේනවා සෙක්ස් වලට වැඩිය. උඹ මොකද ඒ ගැන හිතන්නේ? මට සෙක්ස් කියන්නේ කොහොමත් ටිකක් මුනිවර කේස් එකක් තමයි. ඒ කියන්නේ මම ජීවිතේ දන්න ආස්වාදනීයම භාවනාව මට මුණ ගැහෙන්නේ සෙක්ස් වලදී තමයි. මොකද ගැහණියක් එක්ක සෙක්ස් කියලා කිව්වම අපි වෙන අයිඩියා එකකට ගමුකෝ. සෙක්ස් කියලා කියන්නේ ශරීර අතර සිද්ධ වෙන දෙයක් විතරක් නෙමෙයි. දැන් උඹයි මායි මේ කරමින් ඉන්නේ සෙක්ස්. මොකද උඹ අදහසක් මතු කරනවා මම ඒකත් එක්ක රමණය කරනවා අනිත් පැත්තේ. ඒකට මේක අදහස් සංසර්ගයක් එක්තරා ආකාරයක. එතකොට අපි මියුසික් එකක් එක්ක කරන්නේ සෙක්ස්. අපි ආර්ට් එකක් එක්ක කරන්නේ සෙක්ස්. එතකොට තමයි ඒකේ අර අපි දේශපාලනය කරන්නේ නැහැ එතනදී. ඒ කියන්නේ අපි අපේ බලයක් පාවිච්චි කරන්නේ නැහැ මේ මියුසික් එක ක්‍රිටික් කරන්න නෙමෙයි අපි මියුසික් එක බලන්නේ. මියුසික් එක එක්කත් එක දිය වෙන්නේ. එතකොට මියුසික් එකේ අපේ බලය පාවිච්චි කිරීම නෙමෙයි අයිඩියා එක. දැන් ඔබත් එක්ක මම කරන සංවාදයේදී මම බොහෝ පරද්දන්න හරි උඹේ තර්කයේ පරද්දන්න හරි නෙමෙයි මගේ. එතකොට මම මෙතන පොලිටික්ස් ඕෆ් කරාම මම සෙක්ස් කරන්නේ. සෙක්ස් වල තියෙන ලස්සනම දේ තමයි අපි ශරීර දෙකක් අතර වුණත් ඒ එකතු වෙනකොට අපි අනිකව බලයෙන් මැඩලන්න නෙමෙයි ට්‍රයි කරන්නේ. බලයෙන් මැඩලුවත් BDSM වගේ කලාපයකට ගියත් ඒක ආර්ට් එකක් දෙන්නම එකඟ වෙච්ච කලින් එකඟතාවයක් උඩ සිද්ධ වෙන පිටපතක් තියෙනවා.
එතකොට අර ඒ අන්නේ ඒ ඒ එකඟතාවයේ මනුස්ස විවෘත වීම ඒක මාර එක්ස්පීරියන්ස් එකක්. දැන් අපි කතා කරනකොට අපි අදහස් වලින් විතරයි වෙන්නේ. ඒක ශරීර සහ අදහස් දෙකම එකතු වෙන තැනක් තමයි මං හිතන්නේ ඇඳක් කියලා කියන්නේ. ඉතින් එතනදී ඒක මාරයි. ඉතින් ඒ ඒ ආස්වාදේ මට කොතනක් දැනෙනවා කවුරු හරි කෙනෙක් නිරුවතෙන් ඉන්නකොට මට දැනෙන්නේ කොයිතරම් ලස්සනද කියන එක ඒක. මිනිහෙක් තමන්ගේ නිරුවතක් එක්ස්පෝස් කරනවා කියලා කියන එක ඒ මිනිහගේ ඇතුලෙන් වෙන ලොකු මේ ආත්මීය නිදහසක් විකසිත වීම. ඔව් ඒකෙන් කවදා අපි අපි ජීවිතේම වහලා හිටපු දොරක් නේකපාට හරි. ඒකෙන් එ මිනිහම එකපාරටම ලොකු තැනකට එනවා. සොසයිටි එකෙන් තමයි ආයේ මිටියෙන් ගහලා ගහලා ඌ තලන්නේ මට්ටම් කරන්න හදා. ඉතින් මට සෙක්ස් කියන එක හැමතිස්සෙම ටිකක් අර මුනිවර දේශනාවක් නැත්තම් ඒක අපේ තියෙන සීමාවන් ඉක්මවා යාමක් නිදහස හොයාගෙන යාමේ කතාවක්. ඒක කොයි වෙලේකවත් මට නිකන් ශරීර දෙකක් අතර ජිංකි ජිකිස් එකක් නෙමෙයි. රයිට්. අපි මං හිතන්නේ දැන් මේ කොරෝනා සම්බන්ධයෙන් දැන් අපි දැන් අවුරුද්දක් එකහමාරක් විතර දැන් මේ කොරෝනාත් එක්ක ජීවත් වෙනවා. මොකද මම හිතන්නේ? කොරෝනා කියන්නේ මේ ඉතා හොඳ මේ අභියෝගයක් අපිට හම්බ වෙච්ච. ඒ කියන්නේ ඒක ජාතික අභියෝගයක් නෙමෙයි අපේ රටට විශේෂ වෙච්ච අභියෝගයක් වුණා නම් ඔක අර ත්‍රස්තවාදියා මේ ත්‍රස්තවාදියා කියලා දාගෙන වැඩේ නා ගන්න තිබුණා. ඒක දැන් මේක ඇතුලේ තමාරුවෙන් හරි හදා ගන්න හදනවා වලලනනවාද පුච්චනවාද වගේ වලියක්. මේක ලෝකෙටම අසරණ වෙන්න ලෝකෙම බලවතුන්ට කෙලවෙන්න තමන්ගේ මෙච්චර කාලෙක මෙච්චර කාලෙ ඉතන් හිටපු ග්‍රහ යුද්ධවලට චිත්‍රපටි හදපු අපිට මොකද්ද මේ ඇහැට නොපෙනෙන වෛරසයකින් උනේ කියලා හිතන්න පොළඹවන සුළු වැඩක්. මම පොඩි බාධාවක් කරන්න මට මේ මතක් කර වෙන උන නිසා මේක එකතු කරන් යනවා නේ. ඊයේ මචං මට කෝල් කරා මගේ හලාවත යාළුවේ. ඌ ඉස්සෝ ටැංකි කරන්න. හරි ඕ ලෙවල් වලින් පස්සේ ඉස්සෝ ටැංකි කරන්න කි මගේ බොක්කා. ඌ තමයි මට නත්තල් පණිවිඩය දුන්නේ. ඌ දුන්නා මචං ඉස්සර තිබුණේ ප්‍රශ්න ඉරාකයට ගහනවද ඉරානයට ගහනවද සරණාගතය කියද. දැන් අහන්නේ ආසාදිතය කියද කියලා. ඉස්සුවක්නේ. හරි මම හිතන්නේ ඒක තමයි මට හම් වෙච්ච නත්තල් පණිවිඩය. සරණාගතය කියද කියලා නෙමෙයි දැන් අහන්නේ. මුළු ලෝකෙම එකයි ආසාදිතය කියද. ඔව්. රයිට්. දැන් මං එනවා අපහුඹ ගාව. අපි එක ප්‍රශ්නෙකින් එකපාර මුළු ලෝකෙම මූණ දෙන්න පටන් ගත්තා. ඒ මැදට අර ඉස්සර කරා වගේ අපි ඉන්ඩස්ට්‍රියල් සොසයිටි එකක් වෙන්න පුළුවන් නිකන් ඉන්න සොසයිටි එකක් වෙන්න පුළුවන් මොකක් වුණත් අපිට වැඩ කරගන්න බෑ. අපි හැමෝටම ආපහු අපි කරන හැම රස්සාවකම වෙනස්කමක්කට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක මේ ඔන්ලයින් එන්න සිද්ධ වුණා, ඔන්ලයින් ඉකොනොමි එකක් ඩිවලොප් වෙන්න වුණා, ඊට පස්සේ YouTube කන්ටෙන්ට් හැදෙන්න පටන් ගත්තා, YouTube එක වෙනම මාර්ගයක් වුණා. ඒ හරහා අපි කරන හැම එකක්ම ලෝකෙම මිනිසුන්ට බලන්න මිසක් අපේ රටට බලන්න විතරක් තේරුමක් නැහැ කියලා තේරුම් ගත්තා. මේ විදිහට මේ අපේ ජීවිතවල හම්බෙච්ච ලොකුම shift එක අපිට කොරෝනා හරහා හම්බ වෙනවා. ඒක මින් ඉස්සරහට හැම අවුරුදු දෙක තුනකටම වතාවක් සිද්ධ වෙයි කියලා තමයි මම කල්පනා කරන්නේ. ඒ කියන්නේ මම හිතන්නේ අපිට සිද්ධ වෙනවා අපි කරමින් ඉන්න වැඩේ මාරු කරන්න සැරින් සැරේට. අපිට අලුත් විශ්යකට යන්න වෙනවා. අලුත් පරිමාවකට යන්න වෙනවා. අලුත් දෙයක් ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ අභියෝගයට පුරුදු කිරීමත් අපිට කොරෝනා ඇතුලේ සිද්ධ වුණා. ඒක ඉතාම හොඳ දෙයක්. ඒක මට කොයි වෙලේක මේක අනිත් එක අපි හිතනවා තරම් මාරාන්තික ලොකු ධර්ම අර්බුදයක් නෙමෙයි. මේකට හැදිච්ච බය සහ ආතතිය තමයි ලොකු. ඇත්තටම තර්ජනයක් තියෙන්නේ වයස්ගත එක එක රෝගාබාධ වලින් පෙළෙන ඇමරිකානු සමාජය වෙනවා. ඉතින් හැමෝටම වගේ ලෙඩ අපේ තියෙනවා. තිබුණට මේක ඒ තරම් රිස්කි එකක් නෙමෙයි. හැදෙන හැදෙන කැමරනෝ වගේ එකක් නෙමෙයි. ඉතින් නමුත් මේකෙන් අපිව හොඳ තැනකට ගෙනාවා. ඕනවට වඩා බය නැවී පරිස්සම් වෙන්න යෝනේ නේ. ඔව් අපි හැම දෙයක්ම අපි මචං අපි කොතනදී හරි මොකක් හරි දෙයක් ගැන කොන්ෂස් කරවනවා නම් ඒ දේ හොඳයි. අපි මෙච්චර කල් අන්කොන්ෂස් හිටපු දේවල් ගැන අපි වැළඳ ගැනීමක් වෙන්න පුළුවන්. යාළුවොත් එකට බීපු පොරකාගත් වැටිච්ච ඒ දේවල් කොච්චර වටිනවද කියලා තේරෙන්නේ ඒක ගැලවෙන්න ඕන. දැන් ඔබට බෑ බදා ගන්න දැක්කට. එතකොට තමයි අපි ඉස්සර මෙහෙමද හිටියේ. ඒකේ තිබිච්ච දේවල් අපිට වටිනකමක් එන්නේ එතකොට. ඉතින් මේක ලස්සන දෙයක්. රයිට්. දැන් අපි අන්තිම ප්‍රශ්නේ මචං. දේශපාලනය. මේ එළියේදී කතා කරලා තේබිබී දුඹකෝ දේශපාලනයට වැඩිය එළිය ලොකුයි කියලා. විස්තර කරපන්කෝ. ඔව් ඒක මම කිව්වේ මේ දැන් අපි හිතන් හිටියන්නේ ගෝඨාභය මේ බලයටදී අපි හිතන් හිටියා මේ ඉන්න ලොකු මේක අධිපතිය එන්නේ මෙහෙමයි මෙහෙමයි මම පවා හිතුවා ඉවරයි තනිකර බලය දාලා සියලු දේ මර්ධනය කරලා එහෙම යන ක්‍රමයක් වෙයි කියලා. නමුත් ගෝඨාභයට ඒක කරන්න බැරි වුණා. කරේ නැහැ නෙමෙයි මම කියන්නේ කරන්න බෑ කියලා බැරි වුණා. ඊට වඩා දැන් එකක් තමයි කොරෝනා වල තිබිච්ච එක. කොරෝනා කියන්නේ ලෝක ප්‍රශ්නයක්. ඒ ලෝක ප්‍රශ්නේදී අපි ආයි රට ඇතුලේ වහගෙන කරන්න පුළුවන් දෙයක් නැහැ. අපිට එළියෙන් කිව්වොත් බෙහෙත දෙන්නේ නැහැ කියලා නිකන් ඉන්නවා. උඹලා ප්‍රජාතන්ත්‍රවාදී නැහැ උඹලට බෙහෙත දෙන්නේ නැහැ කිව්වොත් එහෙම නිකන් ඉන්න වෙනවා. උඹ කියන ආණ්ඩුවත් අසරණයි. සියල්ලන් අසරණ වුණා. ඒ කියන්නේ ආණ්ඩුවටත් ඒ ආණ්ඩුවේ තිබිච්ච අත්අඩු හිඳ ගන්න බෑ.
හැම පැත්තකෙම බ්ලොක් වෙලා අන්තිමට නයි යවනවා මුට්ටි දානවා බෝධි පූජා තියනවා මේ වගේ ලෙවල් එකකනේ පිරිත් කියනවා මේවා මේවා තමයි ආණ්ඩුවට කරන්න සිද්ධ වෙච්ච විද්‍යාත්මක වැඩ මිනිස්සු වෙනුවෙන් මං කියන්නේ ඒක නරක දෙයක් නෙමෙයි මේ ආණ්ඩුව එහෙම හරි වැඩක් කරන්න try කරානේ බෙහෙත් හොයන්න හොයාගන්න බැරි එහෙම විද්‍යාත්මකව දිනු වෙච්ච නැති රටක් අපි. ඉතින් අපි කවුරු හරි බෙහෙත් හොයාගන්නකම් අපිට තියෙන පිරිතක් කියාගෙන ගහක් ගලක් වැඩගෙන ඉන්න. පැනියක් බීගෙන. ඉතින් මං හිතන්නේ අපි සමාජයක් විදිහට දැන් ඔය ආපු ටෙක්නොලොජි එකත් එක්ක අපි දේශපාලන මොහොත පහු කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපි පෝස්ට් පොලිටික්ස් ඉර එකක් කියලා තමයි මම මේකට කියන්නේ හැම. තවදුරටත් ආණ්ඩුවකට ප්‍රාදේශීය සභාවකට අයිති වෙන ඔය කාණුවක් පාරක් හදනවට වඩා දෙයක් හිමි වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට කරන්න බෑ. කොයි ආණ්ඩුවක් ආවත් කවුරු ආවත් ඒක ඊට වඩා මේ අපිට සිද්ධ වෙලා තියෙන ඇත්ත අභියෝගයේ තියෙන සිවිල් සමාජය කියන එක නැත්තම් සිවිලයිස් සොසයිටි කියන එක සිස්ටම් ඔෆ් සිවිල් සමාජය ගොඩනගන්න අපිට මොනවද පුළුවන් තරම් ඉක්මනට කරන්න පුළුවන්. මොකද නැත්තම් ඒකට දිශා නැතියක් නැහැ. ආට් වෙන්න පුළුවන්, කල්චරල් දේවල් වෙන්න පුළුවන්. මේ දේවල් ඇතුලේ මේ මිනිස්සුන්ගේ සම්බන්ධතාවල පොඩි හැඩයක් නිර්මාණය කරගන්න ඕනේ. එහෙම නැත්තම් එහෙම ඒක අරාජිකවාදී සමාජයකට යනවා. තවදුරටත් නිකන් ආණ්ඩුවෙන් දේවල් කරන සමාජයක් මොනම ආණ්ඩුවක් ආවත් ජෝක් වෙන එකයි වෙන්නේ. ලංකාවේ මින් ඉස්සරහට කිසිම ආණ්ඩුවක් සිරිසේනට වඩා උඩ මට්ටමක පවතින්නේ නැහැ. ඒක ඒක නිශ්චිතයක් වෙලා තියෙන තාක්ෂණයේ විසින්. මම හිතන්නේ අපි දේශපාලනය කියලා හිතන ෆ්‍රේම් එක මාරු කරන්න සිද්ධ වෙනවා. ඒක මේ තවදුරටත් ආණ්ඩුවක් විසින් ආර්ථික අධ්‍යාපනය කලාව හසුරුවන යුගයක් නෙමෙයි. එවෙනුවට මේ මිනිස්සුන්ට සිද්ධ වෙනවා මිනිස්සුන්ගේ දේවල් කරලා කරලා බැරි දේවල් ෆැසිලිටේට් කරන්න ආණ්ඩුවට කරන ටැක්ස් එකෙන් ඒ දේ කරගන්න ඇරෙන්න. මං හිතන්නේ නැහැ අපි තවදුරටත් දේශපාලන මොහොතක ඉන්නවා කියලා වෙන. මෙහෙමයි මට දැන් ඔබ ඔය කියන ඒවා සම්බන්ධ ලොකු විසංවාදයක් තියෙනවා. ඉතින් මේක ඒකට වෙලාවනේ මේ මේක. මොකද මොකද නිකන් අරාජිකවාදයට එරෙහිව යෝජනා කරන්න මේ අපහු අරාජිකවාදයක්ද වගේ එකක් මගේ ඔළුවේ තියෙනවා රයිට් ඒ ප්‍රශ්නේ කොහොම තියෙද්දි අන්තිම ප්‍රශ්න දෙකක් දුක දෙවුවා මේ වමට වමත් එක්ක මොකද්ද ඔබේ තියෙන ඇරියස් එක මොකද්ද වලිය මොකද්ද මේ නෑ නෑ මම වමත් එක්ක කොහෙත්ම වලියක් නෑ මම කියන්නේ මේ වම කියන අදහස ලංකාවේ මුල් බැහැගෙන වැඩි කිය ඒ කියන්නේ ඒ වාමාංශික අදහසෙන් තමයි කලාව නිර්ණය වෙලා තියෙන්නේ සංස්කෘතිය දේශපාලනය හැම මගුලක් අස්සෙම වමක් තමයි නියෝජනය වෙලා තියෙන්නේ. ඒතර වමක් පවතින නම් ඒකට against හොඳ දකුණක් තියෙනවා. ඒ දකුණ කියලා කියන්නේ මේ ජාතිවාදී දක්ෂිණාංශික ඔය සිංහල බෞද්ධ කෑල්ල නෙමෙයි. ඒ වෙනුවට වඩා නිදහස ගරු කරන වම කියන නිදහසට වඩා මොකද වමේ තියෙන ලොකුම අවුල මම කියන්නේ මේ වම කිව්වහම දැනට ලෝකේ තියෙන දියුණු වාම ප්‍රවණතා තියෙනවා මම කියන්නේ ගොඩක් වෙලාවට ලංකාව වගේ රටවල් නියෝජනය කරන වම ඒවා දැඩි මධ්‍යගතවාදී බවකින් තමයි තියෙන්නේ කවුරු හරි විසින් හැඩයක් අරන් දෙන්න ඕන කවුරු හරි විසින් පාලනය කරන්න ඕන කියන මධ්‍යගත කේන්ද්‍රවාදයක් තමයි හැම අදහසකම තියෙන්නේ කලාව යනු කුමක්ද කලාව යනු කුමක්ද කියලා අපි කියන්නේ අපි මොකුද ඒක ඒකනේ අහන්න ඕන කලාව යනු කුමක්ද කියලා මගෙන් අහුවොත් මං අහන්නේ මං කවුද කලාව මොකද්ද කියලා කියන්නේ ඒතර එහෙම නැතුව අපි හැමදේම ඩිෆයින් කරන සෙන්ටර් එකක් වෙන්න යන්නේ අදහස් වල දාර්ශනිකත්වයේ හැමදේම සෙන්ටර් එකක් වෙන්නේ අනේක වමේ තියෙන දෝෂයක් සහ පුද්ගල නිදහස සම්බන්ධයෙන් කොච්චර අවසරයක් වම දෙනවද මම යෝජනා කරන නිදහස සම්බන්ධයෙන් උඹලගේ දේශපාලනයේ තියෙන ඉඩකඩ කොච්චරද මේ ඒ ප්‍රශ්න කිරීම මිසක් මට වම සම්බන්ධයෙන් වෙන ප්‍රශ්න නැහැ වම පෙනීසිට සමහර දේවල් දැන් කංසනීතිගත කිරීම වගේ අරගල වල ලෝකේ වම තමයි ෆයිට් කරන්නේ ඊට පස්සේ ගබ්සාව ගැන මේ දේවල් ගැන වාමාංශික කන්දවුර තමයි ෆයිට් කරන්නේ හැබැයි ලංකාවේ වාමාංශික කඳවුර ඒක හැමල් ගැන නෙමෙයි ලංකාවේ වාමාංශික කඳවුර ෆයිට් කරන්නේ පුද්ගලික විශ්වවිද්‍යාලයක් දාන්න දෙන්නේ නැහැ පුද්ගලික ඉස්පිරිතාලයක් දාන්න දෙන්නේ නැහැ ඒ කියන්නේ මිනිසුන්ගේ පුද්ගලිකත්වයට විරුද්ධවයි ෆයිට් කරන්නේ එතකොට මට තියෙනවා ඒ තැන්වල ගැටු මං කියන අවස්ථාවාදී ගැටු අදහස් ගොඩයි සංවාදයේ විවෘතයි ඉස්සරහට තව කතා කරමු උඹට thank you ආවට වැඩ ගොඩක් තියෙන අස්සයාවට එහෙනම් ආයි හම්බෙමු රන්දුරත් මතක් කරපන් එහෙනම් ජය වේවා.